අෆ්ගන් හමුදා රැඳී සිටින පන්ෂීර් නිම්නය ආශ්‍රිතව දරුණු මට්ටමේ ගැටුම් වාර්තා වෙමින් පවතින බව ජාත්‍යන්තර මාධ්‍ය පවසනවා. දින කිහිපයක් පුරා අඛණ්ඩව පවතින ගැටුම් හේතුවෙන් දෙපාර්ශවයටම බරපතල හානි සිදුව ඇති බවයි ප්‍රංශ පුවත් සේවය පැවසුවේ. මෙම ගැටුම්වලදී දිනක් තුල තලිබාන් සමාජිකයන් දහසක් ඝාතනයට ලක් කළ බවයි නිවේදනයක් නිකුත් කරමින් උතුරු සන්දානය ප්‍රකාශ කළේ. මේ අතර තලිබාන් සංවිධානයේ සන්නද්ධ නායකයෙකු ඊයේ පැවසුවේ සම්පූර්ණයෙන්ම පන්ෂීර් නිම්නයේ බලය අත්පත් කර ගැනීමට තලිබාන් සංවිධානය සමත් වූ බවයි. කෙසේ වෙතත් එම ප්‍රකාශය සම්පූර්ණයෙන්ම අසත්‍ය බව නවතම තත්ත්වය පිළිබඳ වාර්තා කරමින් ප්‍රංශ පුවත් සේවය පැවසුවා. මේ දක්වාම සම්පූර්ණ ප්‍රාන්තයේ බලය උතුරු සන්ධානය සතුව පවතින බවද ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළා. මේ වන විට පන්ෂීර් නිම්නය ආශ්‍රිතව දරුණු ගැටුම් පවතින බවයි උතුරු සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක ෆහීම් දෂ්ටි ජාත්‍යන්තර මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ. මේ අතර ඊයේ රාත්‍රියේ කාබුල් නගරය තුළ විනාඩි කිහිපයක් පුරා වෙඩි තැබීමේ ශබ්ද නිකුත් වූ බවද ට්‍රෝලෝ පුවත් සේවය වාර්තා කළා. තලිබාන් හිතවාදී ඇතැම් මාධ්‍ය වාර්තා කර තිබුණේ පන්ෂීර් නිම්නයේ බලය අත්පත් කර ගැනීමේ සතුට සමරමින් ගුවනට වෙඩි තැබීමක් මෙහිදී සිදු වූ බවයි. මෙම වෙඩි තැබීම් වලින් 21 දෙනෙකු මරණයට පත්ව 41 දෙනෙකු තුවාල ලබා ඇති බවද ජාත්‍යන්තර මාධ්‍ය පැවසුවා. මෙම අවස්ථාව තුළ විශේෂ නිවේදනයක් නිකුත් කරමින් තලිබාන් සංවිධානයේ මාධ්‍ය ප්‍රකාශකවරයා පවසා තිබුණේ වෙඩි තැබීම් වහාම නවතා දමන ලෙස සමාජිකයන්ට දන් වන බවයි. සෑම උණ්ඩයක්ම ආරක්ෂා සහිතව ඉතිරි කර ගන්නා ලෙසද මෙමගින් දන්වා තිබුණා. මෙම සිද්ධිය පිළිබඳ අදහස් දක්වන උතුරු සන්ධානය පැවසුවේ කාබුල් නගරෙන් වෙඩි ශබ්ද නිකුත් වීමට හේතුව තලිබාන් සංවිධානයේ දෙපාර්ශවයක් අතර හටගත් ගැටුමක් බවයි. හක්කානි ජාලයට සම්බන්ධ තලිබාන් සමාජිකයන් සහ නව තලිබාන් පාලනයේ රාජ්‍ය නායකයා ලෙස නම් කළ මුල්ලා බරාදර්ගේ කණ්ඩායමක් අතර ගැටුම හටගත් බවද මෙම වාර්තාව පැවසුවා. මෙහිදී තුවාල ලැබූ මුල්ලා බරාදර් ප්‍රතිකාර සඳහා පාකිස්තානයට යොමු කර පවතින බවද උතුරු සන්ධානය පවසනවා. මේ අතර පාකිස්තානයේ බුද්ධ්‍යංශ ප්‍රධානියා අද පෙරවරුවේ හදිසියේම කාබුල් නගරයේ වෙත ළඟා වූ බවයි ජාත්‍යන්තර මාධ්‍ය පැවසුවේ. මේ පිළිබඳ චෝදනා කරන ඉන්දිය මාධ්‍ය පැවසුවේ තලිබාන් සංවිධානයේ අර්බුදය නිමා කිරීම සඳහා නිර්මාතෘවරයා කාබුල් නගරයේ වෙත ළඟා වූ බවයි. මේ අතර නිවේදනයක් නිකුත් කරමින් උතුරු සන්ධානය පැවසුවේ මියගිය තලිබාන් සමාජිකයන් 1200කගේ සිරුරු ජාත්‍යන්තර රතුකුරුස සංවිධානයේ වෙත බාර දීමට සූදානම් බවයි. මේ වන විට පන්ෂීර් නිම්නයේ කවා කලාපය ආශ්‍රිතව යම් වට්ටමකින් ඉදිරියට පැමිණීමට තලිබාන් සංවිධානය සමත් වේ තිබෙනවා. කෙසේ වෙතත් එම ත්‍රස්ත සමාජිකයන් සියල්ල මේ වන විටත් සම්පූර්ණයෙන් වටලා අවසන් බවයි උතුරු සන්ධානය පැවසුවේ. මේ වන විට උතුරු සන්ධානයට යටත් වීම සඳහා මෙම තලිබාන් සමාජිකයන් සාකච්ඡා කරමින් පවතින බවද නවතම වාර්තාවන් මගින් පෙන්වා දී තිබෙනවා. මේ අතර දීර්ඝ කාලයක් පුරා ඇමරිකානු හමුදාව රැඳී සිටි බාග්‍රාම් කඳවුර දක්වාම ආසන්න වීමටද උතුරු සන්ධානය සමත් වේ තිබුණා. මෙම ගැටුම්වලදී සතුරන් 34 දෙනෙකු ඝාතනය කළ බවයි තලිබාන් සංවිධානය පැවසුවේ. මේ අතර පාකිස්තාන මාධ්‍ය ඊයේ වාර්තා කර තිබුණේ උතුරු සන්ධානයේ නායක අහමඩ් මසූඩ් සහ හිටපු ඇෆ්ගන් උප ජනපති අමරුල්ලා සාලේ පන්ෂීර් නිම්නයෙන් පැන ගිය බවයි. වීඩියෝ පණිවිඩයක් මගින් ප්‍රතිචාර දක්වමින් අමරුල්ලා සාලේ පැවසුවේ මේ වන විට තමන් ඇෆ්ගන් පොළවේ පන්ෂීර් නිම්නය මත පාතබා සිටින බවයි. නිම්නය අත්පත් කර ගැනීමට ත්‍රස්තවාදීන්ට ඉඩ නොතබන බවද ඔහු පැවසුවා. යුදබිමේ පරාජයට පත්වන තලිබාන් සංවිධානය ව්‍යාජ පුවත් මගින් ජය ලැබීමට උත්සාහ කරන බවද ඔහු පැවසුවා. මේ අතර උතුරු සන්ධානයේ නායක අහමඩ් මසූඩ් පැවසුවා
පසුවෙ කිසිඳු අවස්ථාවක පන්ෂීර නිම්නය අතහැර නොයන බවයි මේ වන විට අතුරු සන්දානය විසින් මහා පරිමාණයෙන් සතුරන් ඝාතනය කරමින් පවතින බවද අහමඩ් මසූඩ් පැවසුවා මේ අතර තජිකිස්තානය හා සම්බන්ධ වන බාද්ෂන් ප්‍රාන්තයේ තලෙබාන් ත්‍රස්ත නායකයා සමාජිකයන් 170 දෙනෙකුද සහිතව උතුරු සන්දානයට බාර වී තිබෙනවා මේ වන විට තලෙබාන් සංවිධානයේ මතුව ඇති අර්බුදය සමග මෙම බාරවීම සිදුව පවතින බවයි මෙහිදී අත්පත් කරගත් ආයුධවල දර්ශන නිකුත් කරමින් උතුරු සන්දානය පැවසුවේ මෙම ගැටුම් අත්හිටුවා සාකච්ඡා සඳහා එළඹෙන ලෙස ගැටුම් වලට සම්බන්ධ දෙපාර්ශ්වයටම මේ වන විට ඉල්ලීම් ඉදිරිපත් වෙ තිබෙනවා කෙසේ වෙතත් සතුරන් සම්බන්ධයෙන් පවතින දැඩි සැකය මෙම සාකච්ඡා අසාර්ථක කරමින් පවතින බවයි ජාත්‍යන්තර මාධ්‍ය පැවසුවේ ලොව වටා වැදගත් පුවත් දැනගන්න ලංකා ඒ නිවුස් සබ්ස්ක්‍රයිබ් කරන්න නවතම වීඩියෝ සඳහා පහත සීනුවේ බොත්තම සක්‍රිය කරන්න